නති වෙනදවගේ ම අදත්තාව පයාලුවන්ට තව අලුත් මොඩ්ඩගක් අරගෙන යුරෝ ටක් සිමිලේට 2ගේ එක ති මං අද බයාලුවන්ට දෙන්න යන්නේ පෝ මොඩ්ස් එහම නැත්තං ප්‍රෝමොඩ් යුරෝප් මැප් එක ඉතිං මේ මැප් එක ටිකක් ලොකු මැප් එකක් ඒවගේම මේක රටවල් දාහතක් තියෙනවා මේ අප යාලුවන්ට බලාගන්න පුළුවන් මෙතන මේ රටවල් දාහතක් තියෙනවා ගේ එකට එන මැප් එක වගේමයි හැබැ ටිකක් ඩිවලප් කල්ලා ග්‍රෆික් සේම ලස්සනට හදපු මැප් එකක් තමයි මේ ප්‍රෝමෝඩ් එක තියන්නේ ඉතින් මේක ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් ප්‍රෝමෝඩ්ස්.net එකට ගිහිල්ලා මේක ෆ්‍රී එකවුන්් එකක් හදාගෙන ලොග් වෙලා ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් මං දැන් කියලා දෙන්න යන්නේ මේක ඩවන්ලෝඩ් කරගන්න විදිය ඉතින් මුලින්ම දැන් අපේ යාළුව මේකට ලොග් වුණාට පස්සේ මේ විදියට තමයි ස්ක්‍රීන් එක එන්නේ ඉතින් මෙතනින් අපේ යාළුව මෙතනින් ඩවන්ලෝඩ් වලට ගිහිල්ලා එතනින් මෙතන ලැංග්වේජ් එක සිලෙක්ට් කරගන්න ඕන. ඉතින් ඉංග්‍රීසි දීලා ඕකේ කරන්න ඕන. ඕකේ කළා මෙතනින් go to step 2 දෙන්න ඕන. ඊට පස්සේ මෙතනින් එනවා download options දෙකක්. මෙතන තියෙනවා සල්ලි දීලා download කරගන්න පුළුවන් තනි ෆයිල් එක විදියට. ඒ fast download speed එකක් තියෙනවා. එහෙම නැත්නම් free download කරගන්න පුළුවන් මෙතනින්. මෙතනදී සාමාන්‍යයෙන් එක ෆයිල් එකක් download කරගෙන විනාඩි 15ක් විතර ඉන්න වෙනවා අනිත් ෆයිල් එක download කරගන්න. නැතුව download කරගන්න දෙන්නේ නැහැ. මේක ඕපන් කරාට පස්සේ මේ විදියට ඇඩ් ෆ්ලයි එකේ ලින්ක් එකක් තමයි එන්නේ මෙතනින් ස්කිප් ඇඩ් එක දීලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් දැන් මගේ නම් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නැහැ මොකද මම දැන් එක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගත්ත නිසා අපේ යාළුවන්ට නම් මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඉතින් විනාඩි 15ක් විතර ඉඳලා තමයි අනිත් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඉතින් මේ විදිහට මෙතන ෆයිල්ස් හතක් තියෙනවා මේ ෆයිල්ස් හතම ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා තමයි ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න ඕන ගේම් එකට ඉතින් මේ වගේම මෙතන තියෙනවා ට්‍රේලර් ඇන්ඩ් කම්පැනි පැක් කියලා තව එකක් තියෙනවා ඒකේ තියෙන කම්පැනි ට්‍රේලර් එහෙම වෙනස් විදිහට තියෙන ඉතින් මේ ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු මේකට 7zip කියන සොෆ්ට්වෙයාර් එක තමයි ඕන වෙන්නේ ඉතින් මම දැන් ඒක කරන්න යන්නේ මේ විදියට මම මේ ඔක්කොම ෆයිල්ස් ටික එකතැනකට දාගන්නවා. දැන් අපි බලමු මේක කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ කියලා. මම දැන් 7zip එක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ විදියට 7zip එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ දැන් අපි මේක බලමු කොහොමද මේක මෙතනින් යනට වැඩිය සෙවන්සිප් එක ඕපන් කරලා මෙතනින් අපේ පාත් එක සිලෙක්ට් කරගන්න ඕන තියෙන්නේ කොහෙද කියලා මගේ තියෙන්නේ අයි බෝ මෙතනින් ගිහලා දැන් මම මෙතනින් ෆස්ට් එක තෝරලා එක්ස්ට්‍රැක්ට් දෙන්න ඕන එක්ස්ට්‍රැක්ට් කරන්නේ කොතෙන්ටද කියලා මම එක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා ඩෙස්ක්ටොප් එකේ අලුත් ෆෝල්ඩර් එකක් හදලා new folder 1 එකට ඕකේ කරලා මේකත් ඕකේ කරනවා ඊට පස්සේ අපි ආලොන් බලාගන්න පුළුවන් මේ විදියට ප්‍රෝ මොඩ් එකේ ෆයිල්ස් ටික එක්ස්ට්‍රැක්ට් වෙන විදිය මේකට වින්රා සොෆ්ට්වෙයාර් එක හරියන්නේ නැහැ මොකද වින්රා එක දාලා එක්ස්ට්‍රැක්ට් කරාම error messages එනවා මේකට 7zip එකම තමයි යොන වෙන්නේ
හරි දැන් මේ විදිහට ප්‍රොමෝඩ් එක එක්ස්ට්‍රැක්ට් වෙලා ඉවරයි. අපි බලමු දැන් මේක ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා. මගේ මේ new folder එකේ ප්‍රොමෝඩ්ස් කියලා තියෙන්නේ මේ තියෙන්නේ. මෙතනින් තියෙනවා readme කියලා text එකක් කියවලා බලන්න පුළුවන් අපේ යාළුවන්ට. ඉතින් මම මෙතනදී මේ ටික ඔක්කොම කට් කරලා අරගෙන documents වල Euro Truck Simulator 2 වල mod එකේ mod folder එකට paste කරගන්නවා. මේක ඔක්කොම pro mod එක extract කරාම giga 6.04ක් තියෙනවා. Archives ටික extract කරගත්තට පස්සේ අපිට files 6ක් ලැබෙනවා. ඉතින් මේ files 6ට අමතරව තව අනිවාර්යයෙන්ම අපි install කරගන්න ඕන file එකක් තියෙනවා, div file එක. ඉතින් අපි බලමු මේ file එක කොහොමද ගන්න කියලා. මේකටත් promods.net එකට ගිහිල්ලා downloads වලට ගිහිල්ලා මෙතෙන්ට එන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ඕකේ කරලා language එක select කරලා ඕකේ කරලා ඉවර වෙලා මේ විදිහට steps එකට එන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙන click here to generate your dev file කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා අපේ dev file එක generate කරගන්න ඕන. මේ විදිහට එතෙන්ට ආවට පස්සේ අපේ යාළුවන්ට මෙතනින් select කරගන්න options තියෙනවා. අපේ යාළුවන්ට කැමති විදිහට එතනින් තෝරගන්න පුළුවන්. මම මෙතනින් දැන් මගේ එක select කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා රෂියන් map එකට connect කරන්න පුළුවන්ද නැද්ද කියලා dev file එක generate කරගන්න. ඉතින් එතන රෂියන් map එක පාවිච්චි කරන අපේ යාළුවනේ tick mark එකක් දාලා generate කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට dev file එක generate කරගන්නවා. මේ විදිහට දැන් dev file එක download වුණාට පස්සේ අපි ඒක කට් කරලා හරි කොපි කරලා හරි අපේ Euro Truck Simulator 2 එකේ mod folder එකට paste කරන්න ඕනේ. මේ විදිහට paste කරලා අපි දැන් බලමු කොහොමද game එක වැඩ කරන්නේ කියලා. මේ විදිහට mod manager වලට ගිහිල්ලා ෆයිල් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. දැන් මම මෙතන ෆයිල් ටික ඔක්කොම ඇක්ටිව් කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට අපේ යාළුවන්ට සම්පූර්ණ ප්‍රොමෝට්ස් ෆයිල්ස් ගන්න හතක් විදියට එන්න ඕන. ඉතින් අපි බලමු මේක ගේම් ප්ලේ එකක් කොහොමද කියලා. කන්ෆර්ම් කරලා කන්ටිනියු කරන්න. අපේ අලුවන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ලෝඩින් ස්ක්‍රීන් එකෙත් වැටෙනවා ප්‍රෝ මොඩ්ස් 2.18 කියලා. ලෝඩ් වෙන නම් ටිකක් වෙලා යනවා මම හිතන විදිහට. මොකද මොඩ් එක ගොඩක් ලොකු නිසා ගිගා 6.0 ගානක් තියෙන නිසා. ඒ වගේම තව දෙයක් අපේ යාළුවන්ට කියන්න තියෙනවා. ඒ තමයි සමහර මොඩ් නිසා ප්‍රෝ මොඩ් එක දාලා තියෙදි ගේමෙන් ක්‍රෑෂ් වෙන්න ඉඩ තියෙනවා. මොකද ප්‍රෝ මොඩ් එකත් එක්ක ඒ මොඩ්ස් ගැලපෙන්නේ නැති වුනහම එහෙම වෙනවා. ඉතින් අපේ යාළුවන්ගේ ගේම් එක ඒ විදිහට ක්‍රෑෂ් වෙනවා නම් පොඩ්ඩක් මොඩ්ස් දාලා තියෙන මොඩ්ස් ගැන බලලා අයින් කරලා බලන්න වැඩ කරනවද නැද්ද කියලා. සමහර මොඩ්ස් කම්ෆර්ටබල් වෙන්නේ නැහැ ප්‍රෝ මොඩ්ස් එක්ක. මටත් එහෙම වුණ නිසා මම හිතුවා අපි යාළුවන්ට ඒක කියන්න මොකද වැදගත් වෙන නිසා ඒක. යාලුවන්ට බලා ගන්න පුළුවන් දැන් ගේම් එක චේන්ජ් වුණ නිසා මේ විදිහට මැසේජ් එකක් එනවා. අපි දැන් බලමු මැප් එක කොහොමද කියලා. ඔව්
ප්‍රෝමොඩ් එක අරගෙන බැලුවහම අපේ යාළුවන්ට පේනවා ඇති මැප් එක තව ටිකක් ලොකු වෙලා තියෙනවා මේ මේ පැත්ත එහෙම ඇවිල්ලා තියෙනවා ප්‍රෝමොඩ් එකේ ඒ වගේම මේ හරිය ඇවිල්ලා තියෙනවා මේ උඩ හරියට යන කම්ම වගේ මේ තව ඇවිල්ලා තියෙනවා ප්‍රෝමොඩ් එක නිසා මැප් එක තව ටිකක් ලොකු වෙලා තියෙනවා යාලුවන් බලාගන්න පුළුවන් තා කලින් තිබිච්ච යුරෝපියන් මැප් එකත් පාරවල් එහෙම අලුතෙන් ඇවිල්ලා වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා අපේ යාලුවන්ට පුළුවන් මේ විදියට ප්‍රොමෝඩ් එක ඉන්ස්ටෝල් කරගන්න. ඒ වගේම ප්‍රොමෝඩ් එකේ ගේම් ප්ලේ එකක් රිවිව් එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.